ඉන්න සතින් YouTube channel එකට ඔගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්න. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුවේ මේ CIC Holdings වල දීලා තියෙන මේ share split එක, එහෙම නැත්නම් මේ subdivision of shares ගැන. අපි මීට කලින් detail මේ subdivision of shares ගැන කතා කරා. මේ industrial aspect එකේ ආපු ටිකක් විතර විශේෂිත වූ subdivision එක ගැන. මොකද ඒකේ සැලකිය යුතු split එකක් ඒක සිද්ධ වුණා. මොකද share price එක 7-10ටත් වඩා අඩුවෙන් යන ලෙවල් එකටම වගේ ඒකේ ස්ප්ලිට් එක සිද්ධ වුණා. ඒකට ඒ ගැන අපි වීඩියෝ එක කළා. ඒකෙදිත් අපි පැහැදිලි කරා මේ ෂෙයා ස්ප්ලිට් එකක් කියන්නේ මොකද්ද? ෂෙයා ස්ප්ලිට් එකේදී මොකද වෙන්නේ? ඒකෙන් එන ප්‍රතිඵල මොන වගේද කියලා විශේෂයෙන්ම කතා කරා. ඒතකොට මේ දැන් ඕගොල්ලෝ දකින්නේ CIC Holding එකේ subdivision of shares ගැන CSE එකට පබ්ලිෂ් කරලා තිබ්බ notification එක. ඒතකොට මේකේ CIC එකේ ඕගොල්ලෝ දන්නවා CIC voting shares උත් තියෙනවා, non voting shares උත් තියෙනවා. ඒතකොට මේ shares වර්ග දෙකම 1 to 4 split එකක් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ ඔයාගාව shares 100ක් තිබ්බනම් මේ split date එකෙන් පස්සේ ඔයාගාව shares 400ක් තියෙනවා. ඒක automatically ඔයාගේ CDS account එකට වැටෙනවා. එතකොට ඒක ගැන අපිට ආයෙ වෙනම කරදර වෙන්න දෙයක් නැහැ. හැබැයි වාගේ portfolio එකේ තියෙන CIC stock එකේ market value එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් market cap එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව shares ගාන 4න් වැඩි වුණාට share price එක අනිවාර්යයෙන්ම 4 ගුණයකින් පල්ලයට බහිනවා. ඒතර market capitalization එක කියලා අපි කලින් ඕගලන්ට introduce කරලා දුන්න market cap එක කියන්නේ shares ගාන share price එකෙන් වැඩි කරාම එන ගාන. ඒතර දැන් ඕගලන්ට තේරෙනවා share price එක 4කින් පල්ලයට බහිනවා. හතර ගුණයකින් පල්ලයට බහිනවා. නම්බර් ඔෆ් ෂෙයාර්ස් ගාන හතර ගුණයකින් ඉහළට යනවා. එතකොට මල්ටිප්ලිකේෂන් එකේදී ওই දෙපැත්ත කැපිලා ගිහිල්ලා අන්තිමට එන්නේ එකම උත්තරේ. ස්ප්ලිට් එකට කලින් තිබ්බ මාකට් කැප් එකත් එකයි, ස්ප්ලිට් එකට පස්සේ තිබ්බ මාකට් කැප් එකත් එකයි. මාකට් කැපිටලයිසේෂන් එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ගැන අපි ඩීටේල් කතා කරා අර ඉන්ඩස්ට්‍රියල් ඇස්ප්ලට් වීඩියෝ එකේදී. ඕගොල්ලෝ ඒක බලන්න තවදුරටත් ඩීටේල් අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ නොටිෆිකේෂන් එකට අනුව මෙන්න මේ ස්ප්ලිට් එක සිද්ධ වෙන්නේ ඕගොල්ලන්ගේ CDS account එකේ ජනවාරි 5 trading day end එකේදී තියෙන shares වලට තමයි මෙන්න මේ split එක හම්බෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ජනවාරි 6 බැලුවයින් පස්සේ ඔය කියන split එකේ effect එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ජනවාරි 5 වහගාව shares 100ක් තිබ්බනම් ජනවාරි 6 බලනකොට ඔයාගේ CDS account එකේ shares 400ක් තියෙන්න ඕනේ. මොකද මේකේ date එක base කරගෙන තියෙන්නේ 2021 ජනවාරි 5. හැබැයි මේක ස්පෙෂල් රිසොලූෂන් එකකින් එක්ස්ට්‍රාඕඩිනරි ජෙනරල් මීටින් එකක් තියලා තමයි මේ සබ් ඩිවිෂන් එක අප්‍රූව් කරගන්න යන්නේ. ඒතොර ඒක සිද්ධ වෙන්නේ 2021 ජනවාරි 5. ඒතොර එදාම තමයි මේ ස්ප්ලිට් එක සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ වගේ සාමාන්‍ය ස්ප්ලිට් එකක් සිද්ධ වුණාම ෂෙයා ට්‍රේඩින් එක පොඩි කාලයකට తాවකාලිකව නවත්තනවා. ඒතොර ඒක තමයි ඔගොල්ලෝ මේ දකින මේ පොයින්ට් 3 එකෙන් මේකේ පැහැදිලිවම කියනවා. මාකට් ඩේස් 3ක්, ට්‍රේඩින් මාකට් ඩේස් 3ක්, මේකේ ට්‍රේඩින් తాවකාලිකව නවත්තනවා කියලා. ඒ කියන්නේ ජනවාරි 6, ජනවාරි 7 සහ ජනවාරි 8 කියන දවස් තුනේ ට්‍රේඩින් සිද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. මොකද මෙන්න මේ දවස් තුනේ තමයි අර ස්ප්ලිට් එකට ආපු ෂෙයාර්ස් ටික අප්ඩේට් එක සිද්ධ වෙන කාලේ. එතකොට සමහරුන්ගේ CDS account වල 6 වෙනිදාම ස්ප්ලිට් එක ඇපිය වෙන්න පුළුවන්. සමහරුන්ගේ 7 වෙනිද, 8 වෙනිද ওই දවස් තුන ඇතුළත කොහොමරි 5 වෙනිද තිබ්බ ෂෙයාර්ස් වගේ 4 ගුණයක් ඔයගලන්ට පෙන්නයි CIC ෂෙයාර්ස් වගලෝ අරන් තිබ්බන. ඒක මේක තමයි මේකේ නිවුස් එක. ඒක මේක ගැන ඇත්තටම විවස්ලා කීප දෙනෙක් අහලා තිබ්බ. මේ CIC සබ් ඩිවිෂන් එකෙන් මොනහරි මේකේ ෆන්ඩමෙන්ටල්ස් වලට වෙනසක් වෙනවද කියලා. ඇත්තටම ෆන්ඩමෙන්ටල්ස් වලට කිසිම වෙනසක් වෙන්න බෑ. මොකද ස්ප්ලිට් එකක් ගියා කියලා කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල්ස් වලට කිසිම වෙනසක් සිද්ධ වෙන්න හේතුවක් නැහැ. නමුත් සමහර පැරාමීටර්ස් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විතර ගත්තොත් එහෙම earnings per share කියන එක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මොකද number of shares ප්‍රමාණය වැඩි වුණා. නමුත් ප්‍රයිස් ඒර්නින් එක වෙනස් වෙන්නේ නැහැ. P ratio එක වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ වගේන කලිනුත් ඇත්තටම මේ වගේන කාල තිබ්බ. මොකද numerator එක සහ denominator එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. number of shares දෙපැත්තෙම වැඩි වෙන නිසා. ඒතර PE එකට වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රයිස් ඒර්නින් එකේ ඒ විදිහටම තියෙනවා. ඒ වගේම net asset value per share කියන එක වෙනස් වෙනවා. NAV per share කියන එක වෙනස් වෙනවා. නමුත් මේවා වෙනස් වුණාට අර ෆන්ඩමෙන්ටල් තියෙන ස්ට්‍රෙන්ත් එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේක නිකම්ම number එකකින් shares ගන්න වැඩි වෙන එක විතරයි වෙන්නේ. කම්පනි ස්ට්‍රෙන්ත් එකට එහෙම කිසිම බලපෑමක් නැහැ. ඒත් ඇත්තම සාමාන්‍යයෙන් මේ වගේ ස්ප්ලිට්ස් කරන්නේ ගොඩක් වෙලාවට කම්පනිස් වල ෂෙයා ප්‍රයිස් එක වැඩි නම් ඒ ෂෙයාස් වල ට්‍රේඩබිලිටි එක
ටිකක් අඩු වෙන්න පුළුවන්. දැන් ට්‍රේඩබිලිටි එක ගැන මම මීට කලින් වීඩියෝස් කීපයක් කතා කරා. ඔයගලට පැහැදිලිව පෙන්නුම් කරා මේ බිඩ් ආස්ක් ස්ප්‍රෙඩ් එක අරගෙන කොහොමද මේ බිඩ් ආස්ක් ස්ප්‍රෙඩ් එක වැඩි වුණාම ෂෙයාර් එක ට්‍රේඩින් ලික්විඩිටි එක අඩු වෙන්නේ කියලා. ඒතොර මෙන්න මේ ට්‍රේඩින් ලික්විඩිටි එක වැඩි කරන පර්පස් එක තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍ය ස්ප්‍රෙඩ් එකකින් පස්සේ ෂෙයාර් ප්‍රයිස් එක පල්ලෙහාට බහිනවා. දැන් අපි කතා කරන මොහොත වෙනකොට CIC එක ට්‍රේඩ් වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 165කට වගේ. ඒතර කවුරු හරි දැන් මේ ෂෙයාර් එක මිලදී ගන්නවා රුපියල් 165 දීලා තමයි මිලදී ගන්න ඕනේ. අපි හිතුවොත් එහෙම මේක ජනවාරි 5 වෙනකම්ම මේ ප්‍රයිස් එකේම කන්ටිනියු වුණා කියලා. එහෙම වුණොත් ජනවාරි 6 7 8 ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ ආයි ට්‍රේඩින් පටන් ගන්න දවසේදී මේක රුපියල් 41කට වගේ පල්ලෙහාට බහින්න ඕනේ. කියන්නේ 4 ගුණයකින් පල්ලෙහාට බහින්න ඕනේ. මොකද මේක 1 to 4 ෂෙයාර් ස්ප්ලිට් එකක් නිසා. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැන් 41කට ෂෙයාර් එකක් ගන්න එක වඩා ලේසි ඉන්වෙස්ට් කරනකොට රුපියල් 165ක් දීලා ගන්නවට වඩා. ඒ නිසා මේක ඇත්තටම එක පර්පස් එකක් තමයි පොඩි පොඩි ඉන්වෙස්ටර්ස්ලාට ටිකක් ලොකු ප්‍රයිසස් වලට යන ෂෙයාර්ස් මිලදී ගැනීමේ අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ස්ප්ලිට් ගෙනා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ මාකට් එකේ රුපියල් 1000ට වඩා වැඩියෙන් යන ෂෙයාර්සුත් තියෙනවා. ඒතර ඒ වගේ ඒවා ස්ප්ලිට් කරනවා නම් පොඩි ඉන්වෙස්ටර්ස්ලාට ඒකට දායක වෙන්න පුළුවන් chances වැඩි වෙනවා. ඒ වගේම මේ ස්ටොක් එකේ ට්‍රේඩින් ලික්විඩිටි එක වැඩි වෙනවා. දැන් මෙන්න මේ ට්‍රේඩින් ලික්විඩිටි එක ඔයාලට පැහැදිලි කරන්න මම අපි මේ කතා කරන මොහොත වෙනකොට CIC එකේ තියෙන මාකට් ඩෙප්ත් එකට ගිහින් පෙන්නන්නම්. දැන් මේ තියෙන එක තමයි ඔයාලට පේනවා තියෙන්නේ. දැන් මෙතන ආස්කින් ප්‍රයිස් එක තියෙන්නේ රුපියල් 166ට. ඒ වගේම හයෙස්ට් බිඩර් ඉන්නේ රුපියල් 164.60ට. ඔයාලට පේනවා තියෙන්නේ මෙන්න මෙතන තියෙන ගැප් එක. ගැප් එක තියෙනවා රුපියල් 140. ඒතර මෙන්න මේ ගැප් එක ඉස්සරහට අඩු වෙන්න පුළුවන්. මොකද මේක ස්ප්ලිට් එක ආවෙන් පස්සේ එතකොට මේ ට්‍රේඩ් වෙන ප්‍රයිස් එක 166 නෙමෙයි රුපියල් 40 41 වගේ ප්‍රමාණයට ට්‍රේඩ් වුණාම මේ බිඩ් ආස්ක් ස්ප්‍රෙඩ් එක එහෙම නැත්නම් බිඩ් එකේ ආස්ක් එකේ තියෙන මේ ඩිෆරන්ස් එක අඩු වෙනවා. ඩිෆරන්ස් එක අඩු වෙනවායි කියන්නේ ස්ටොක් එකක් ඉක්මනට ට්‍රේඩ් වෙන තියෙන chance එක වැඩි කියලා. දැන් මේක ස්ටොක් එකක් ට්‍රේඩ් වෙන විදිය ගැන මම ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා. මේ ආස්ක් ප්‍රයිස් එක මේ බිඩ් ප්‍රයිස් එකට මැච් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ට්‍රේඩ් එකක් ඕනම මොහොතේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ගැප් එක වැඩි නම් ඒක මැච් වෙන්න ටිකක් වෙලා යනවා. එහෙම වුණාම තමයි ට්‍රේඩ් එකේ ලික්විඩිටි එක අඩුයි කියලා අපි කියන්නේ. ලික්විඩිටි වැඩි ෂෙයාර් ගන්නම් උපරිම ලික්විඩිටි එකකින් යනවා නම් අපිට කියන්න පුළුවන් දැන් මෙතන 166 නම් මෙතන 165.90 වගේ තිබ්බනම් ඒ කියන්නේ මෙතන ලොකු ට්‍රේඩින් ලික්විඩිටි එකක් තියෙනවා කියන එක. ඒතකොට මේ වගේ අවස්ථාවකට සාපේක්ෂව මෙතන ලික්විඩිටි එක අඩුයි. ඒතකොට ස්ප්ලිට් එකකින් මගේ පස්සේ මේ ලික්විඩිටි එක මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කම්පැනි එකකට මේ වගේ ස්ප්ලිට් එකක් කරන්න කියන අනිත් chance එක තමයි විශේෂයෙන්ම ඉස්සරහදී රයිට් ඉෂුව එකක් වගේ කම්පැනි එකේ ඉන්ටර්නල් කැපිටල් වැඩි කරගන්න plan එකකට ඒගොල්ලෝ ගියොත් එහෙම ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ස්ටොක් එකේ ප්‍රයිස් එක අඩු නම් ඒගොල්ලන්ගේ රයිට් ඉෂුව එක තවත් හොඳට සබ්ස්ක්‍රයිබ් වෙන්න තියෙන chances වැඩි කියලා. මොකද එතකොට ඒ රයිට්ස් හරහා ෂෙයාර් හෝල්ඩර්ස්ලා සම්පූර්ණයෙන්ම ෆුල් සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙන chances වැඩි. මොකද ප්‍රයිස් එක අඩු නිසා ඉන්වෙස්ටර්ස්ලාගේ අතේ කැපිටල් එක තව ගොඩක් ඇලෝකේට් කරන්න පුළුවන් අවස්ථාව ඒගොල්ලන්ට හම්බෙනවා. එතකොට එතනනොත් කැපිටල් එක තව පුළුවන් තරම් රයිට්ස් හරහා ඇදලා ගන්න පුළුවන් chances වැඩි වෙනවා. එතකොට මෙන්න මේ වගේ වාසිත් තියෙනවා කම්පැනිස් වලට. නමුත් අපි ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මේ වගේ ස්ප්ලිට් එකකදී අනිවාර්යයෙන්ම ඒ ස්ප්ලිට් ඩේට් එකෙන් පස්සේ ප්‍රයිස් එක වැටෙන එක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපි දීර්ඝකාලීන ඒ ස්ටොක් එකේ ඇනලිසිස් එකක් කරනකොට මෙන්න මේ වගේ ෂෙයාර් ස්ප්ලිට්ස් ගේපුව ඩිවිඩන් අනවස්මන්ට් එකෙන් පස්සේ එක්ස්ටී ඩේට් එකෙන් පස්සේ ප්‍රයිස් වැටිච්ච ඒවා ඒ වගේම රයිට්ස් ඉෂුව එකකින් වගේ පස්සේ TERP එකට ප්‍රයිස් එක වැටිච්ච ඒවා දීර්ඝකාලීන ඔගොල්ලෝ ස්ටොක් ඇනලිසිස් එකක් කරනවා නම් අන්න ඒවා ටර්නින් පොයින්ට්ස්. මොකද ඒවා අපි කන්සිඩර් කරලා තමයි ප්‍රයිස් ඇනලිසිස් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක ස්ප්ලිට් එකකදීත් මේ වගේ වැටෙන ප්‍රයිස් එක ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒක මම මේ CIC එකේ ඇත්තටම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්න යන්නේ නැහැ. නමුත් මම ඔයගලන්ට මේ වෙලාවේ දැනට තියෙන ටෙක්නිකල් සයිඩ් එක සහ investing.com එකේ මොන වගේ තත්ත්වයක්ද පෙන්වන්නේ කියලා විතරක් පෙන්වන්නම්. දැන් මේ අපි investing.com එකට ගියාම ඔයගලන්ට පේනවා ඇති මේලා 165ට සෙල් වෙන්නේ. එතකොට මේකේ දැනට තියෙන ප්‍රයිස් ටු බුක් වැලියු එක තමයි 1.46 කියන්නේ. ඇත්තට මේකේ පොඩි ගැටලුවකුත් තියෙනවා. මොකද දැන් මේකේ ෂෙයාර්ස් වෝටින් සහ නොන් වෝටින් කියලා දෙකකට බෙදෙනවා. එතකොට මේ ඕවරෝල් කම්පැනි එකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක තමයි මේ තියෙන්නේ. දැන් ඕවරෝල් කම්පැනි එකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක මෙතන තියෙන ෆිගර් එකනුව අපිට පේන්නේ ඕවර් වැලියුඩ් කියලා තමයි. මොකද එකට වඩා වැඩි නිසා. නමුත් මේක හරියටම බලනවා නම් මේකේ net asset value එක අපි හදා ගන්න ඕනේ වෝටින් ෂෙයාර්ස් වලට වෙනම නොන් වෝටින් ෂෙයාර්ස් වලට වෙනම. මේ වගේ approximate calculation නම් මම කලින් ෂෙයාර් ඇනලිසිස් එකේදී කරා. නමුත් මම මේකදී එක කරන්නේ නැහැ. නමුත් රෆ්ලි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන් ඕවරෝල් කම්පනි එක දිහා බලලා මේක ඕවර් වැලියුඩ්ද අන්ඩර් වැලියුඩ්ද කියලා. නමුත් අපි මේක මතක තියාගන්න ඕන එක තමයි මේක වෝටින් එකටවත් නොන් වෝටින් එකටවත් ඩිරෙක්ට්ලි ඇප්ලයි කරගන්න අපිට බෑ. මොකද මේකේ ෂෙයාර් ටයිප්ස් දෙකක් තියෙන නිසා මේක වෝටින් සහ නොන් වෝටින් දෙකේම කම්බයින් ඩිෆෙක්ට් එකක් කියලා තමයි අපිට මෙතනදි ගන්න වෙන්නේ. මොකද අපි මාකට් ප්‍රයිස් එකත් එක්ක කම්පයර් කරනවා නම් මේක වෝටින් ෂෙයාර්ගේ මාකට් ප්‍රයිස් එකට විතරක් කම්පයර් කරලා හරියන්නේත් නැහැ. හරියටම බැලුවොත් මේක approximation එක තමයි මම කලින් වීඩියෝ එකේ ගෙනාවේ. නමුත් මේතනදි මම එච්චර ඩීටේල් යන්න හදන්නේ නැහැ. අපි මේකේ ටෙක්නිකල්
සයිඩ් එක පොඩ්ඩක් බැලුවොත් එහෙම මෙතන CIC එකේ voting share එකේ technical side එක උගලන්ට පේනවා polling bands MACD සහ RSI සහ PSR. ඒතර මේකේ උගලන්ට පේනවා විශේෂයෙන්ම මෙන්න මේ point එකේ ඉඳන් 2020 ඔක්තෝබර් 14 වගේ ඉඳන් උගලන්ට පේනවා ති clear cut decision එකක් change වෙනවා buying පැත්තට. ඒතර ඉඳන් දිගටම වගේ ඇත්තටම මේ stock එක ටිකක් විතර overbought condition එක තමයි දිගටම run වෙලා තියෙන්නේ. ආසන්න වශයෙන් මාස දෙකක වගේ කාලයක් තිස්සේ ඇත්තටම overbought condition එකේ තමයි තිබිලා තියෙන්නේ. පොඩි කාලයක තමයි පොඩි පල්ලෙහාට වැටීමක් තිබ්බේ. නමුත් ඒකත් උගලන්ට පේනදි මේ bullish bands එක price movement එක බැලුවෙන් පස්සේ මෙතනින් පස්සේ ඇත්තටම දිගටම ලොකු bullish pattern එක තමයි මේ CIC එක ගමන් කරලා තියෙන්නේ. ඒකෙත් උගලන්ට පේනවා මෙතන middle band එක touch වෙනවත් ඇවිල්ලා නැහැ. නමුත් දිගටම ඊට පස්සේ මේ අප බොලින්ජ බෑන්ඩ් ලයින් එක දිගේම තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු බුලිෂ් පැටර්න් එක තමයි දිගටම ගිහිල්ලා තියෙන්නේ. මෙතනින් පස්සේ ඩිසිෂන් චේන්ජ් එකක් ගැන අපිට හරියටම කියන්න අමාරුයි. මොකද මේ චේන්ජ් වෙච්ච ඩිසිෂන් එකේම තමයි දිගටම ගිහිල්ලා තියෙන්නේ කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වර්තමාන පොයින්ට් එක ගත්තොත් එහෙම එකක් ටිකක් විතර highly overbought condition එක තමයි තියෙන්නේ. ඒත් මේ වගේ අවස්ථාවලදී තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම MACD එක ගත්තත් ඔයගලන්ට ඒ same ඩිසිෂන් එක ඔයගලන්ට පේනවා ඇති. ඒත් මේකේ non notice share එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ඒකෙත් ඔයගලන්ට පේනවා ඇති similar pattern එකක් තමයි තියෙන්නේ. අර විදිහම තමයි විශේෂයෙන්ම මේ ඔක්තෝබර් මුල හරිදී තමයි clear cut decision එක change වෙන්නේ. ඊට පස්සේ තමයි දිගටම වගේ තියෙන්නේ සෑහෙන bullish pattern එකක්. ඒ වගේම සැලකතු කාලයක් මේක overbought කන්ඩිෂන් එක දිගටම රන් වෙනවා කියලා තමයි අපිට මේක බැලු බැලමට පේන්නේ. විශේෂයෙන්ම මේ RSI එක සහ බොලින්ජ බෑන්ඩ් එක අපිට සෑහෙන ඩිසිෂන්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් එකට තියලා කම්පෙයා කරලා. ඒත් ඒක ගැන තමයි මම ගොඩක් ස්ටොක්ස් වලදී උගලන්ට කතා කළේ. මෙතනදීත් ඔයගොල්ලෝ ඔයගලන්ගේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක අනිවාර්යයෙන්ම කරන්න මම මෙතනදී ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක කරේ නැහැ. මේ කම්පැනි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තව පොඩ්ඩක් ඔයාලා බලන්න. ඉස්සරහ ෆියුචර් ප්ලෑන්ස් මොනවද කියලා බලන්න. මොකද ප්ලෙට් එකක් වුණා කියලා කම්පැනි එක ඇතුලේ ෆන්ඩමෙන්ටල්ස් වලට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ෆයිනෑන්ෂල් පැරාමීටර්ස් නමුත් වෙනස් වෙනවා. ඒකට කම්පැරිසන් එකකදී තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකත් මේ ස්ප්ලිට් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මේ ෂෙයා එකත් විශේෂම ගත්තේ. ඒ වගේම මේකෙන් එන ඉෆෙක්ට්ස් ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ මේක ගන්නව නම් ඔයගොල්ලන්ගේ රිසර්ච් එක අනිවාර්යයෙන්ම කරන්න. ඒ කළා ඔයගොල්ලන්ට ගැළපෙන ඩිසිෂන් එක ඒ ගන්න පොයින්ට් එකේදී තියෙන ටෙක්නිකල්ස් අනුව බලලා ඔයගොල්ලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් වෙයි. ඒතර මේක බයි රෙකමෙන්ඩේෂන් එකක් අකව සෙල් රෙකමෙන්ඩේෂන් එකක් වත් නෙමෙයි. මේක දැනට තියෙන මේ වෙලාවේ තියෙන තත්ත්ව පැහැදිලි කිරීම සහ මේ වෙලාවේ අනවුන්ස් කරලා තියෙන ස්ප්ලිට් එක ගැන පොඩි ගයිඩන්ස් එකක් දෙන්න තමයි මේ CIC එක සම්බන්ධයෙන් මේ වීඩියෝ එක කළේ. හරි නේද මේ වීඩියෝ එක මම මෙතන නවත්තන. මේ ඔයගොල්ලෝ දිස්පන්න ඉන්නසිතින් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට update එක එනවා. හරි නේද මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.